ඉතින් ආයිගයි ඔයාලා බලන්න ඇති දැක්කම හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේ මොකද්ද තැන කියලා බලන්න ඇති. අපි ඇවිල්ලා ඉන්නේ මේ ලෝගෝ එකත් ඔයාලා අඳුරන අපි ඇවිල්ලා ඉන්නේ යාඩියා වර්ක්ෂොප් එකක් තියෙන තැනට. ඉතින් මේ සර්විස් සෙන්ටර් එක සහ මේකේ මෙතන ගැන කතා කරන්න ගොඩක් දේවල් අද තියෙනවා. මොකද මේක තමයි යුනියන් ප්ලේස් එකේ යාඩියා ෂෝරූම් එක. ඉතින් ඔයාලට ඇවිල්ලා එතන විසිට් කරලා ඕන විදිහකට නිලගනන් දැනගෙන සහ අපේ සර්විස් සෙන්ටර් එක එක්ස්පීරියන්ස් එකත් ඉඳගෙන ඔයාලට බයික් අත් එක්කෙනෙකුට ඕනනම් ඇවිල්ලා සර්විස් සෙන්ටර් එකකට යන්න පුළුවන්. ඉතින් මේ වගේ සර්විස් සෙන්ටර් එකේ ඇවිල්ලා සර්විස් කරන තැනකට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැමදේම ඔයාලට මේකෙන් කරගන්න පුළුවන් එකම වහලක්යකින්. ඉතින් ඒ තැනකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මම මේ පිටිපස්සෙම ඉන්නේ සර්විස් සෙන්ටර් එක කෑල්ල. ඔයාලට ඉතින් මේ ගැජට් ටික පෙන්වන්න ඕනේ නේද, මේ බයිසිකලයක් කොහොමද සෙපරේට් කරාම තියෙන කියන දේ. ඉතින් ඒ එක්කම අපි කතා කරමු කොහොමද අනිත් දේවල් ටික සහ මේකේ මිල ගණන් කොහොමද මේ බයික් වල, ඒවා අපිට ඉතා ඉක්මනින් දැනගන්න පුළුවන්. හැම එකක්ම හොඳටම අපිට කස්ටමර්ට ඕන විදිහට පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් අපි ඒ මිල ගණනුන් අනිත් දේවල් ටිකක් දැනගමු. ඉස්සරහට ගිහිල්ලා කොහොමද මේ ෂෝරූම් එක අද මේක ඕපන් වෙනවා යුනියන් ප්ලේස් එකේ. ඔයාලට අද ඉඳන් විසිට් කරලා බලන්න පුළුවන් මේ බයික් එක ෆීල් ඇන් ටච් කරලා කොහොමද මේකේ ක්වොලිටි එක සහ කොහොමද මේක පාවිච්චි කරන්න කියන දේවල් ටික සහ ඔයාලට හොඳ මිලකට සහ ලීසින් පහසුකම් යටතේ මේක මිල දී ගන්නත් පුළුවන්. අපි ගිහිල්ලා බලමු අදුලට. ඉතින් මම සර්විස් සෙන්ටර් එක පැත්තෙන් ඉඳන් ඇතුල් වෙනවා අපේ ෂෝරූම් එක පැත්තට. ඒ පැත්තට ඇතුල් වෙද්දිම ඉස්සෙල්ලාම අපිට තියෙනවා රූබින් බයික් සෙට් එකක්. ඔයාලට කැමති කලර්ස් වලින්ම එයාලගේ. ඊළඟට අපිට තියෙනවා M6 බයික් රේන්ජ් එක. මේක ලේඩිස්ලාට කියාපු බයික් එකක්. ඒ කියන්නේ ලේඩිස්ලා වගේම ලස්සනට සහ හරි ආකර්ෂණීය පෙනුමකින් තියෙන බයික් එකක්. ඉතින් ඒ එක්කම අපේ සුපුරුදු T5 බයික් එක තියෙනවා. මේ බයික් එකත් ලස්සන ලයිට් සෙඩ් එකක් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් අපිට හැම මොඩල් එකකම බයික් ටික මෙතන මේ ෂෝරූම් එකේ දකින්න පුළුවන් අද ඉඳන්. ඉතින් ඔයාලට ඇවිල්ලා ෆීල් ඇන් ටච් එක කරලා මේ බයික් අවශ්‍ය විදියට ඔයාලගේ අවශ්‍ය පවුලේ කට්ටියට අවශ්‍ය වෙන විදියට මිලදී ගන්නත් පුළුවන්. ඉතින් හොඳ සර්විස් එකක් මෙයාලගෙන් හම්බ වෙනවා මෙතනදී. මේ බයික් එක ගැන සියලුම දැනගැනීම කරන්න පුළුවන් අපිට. කොහොමද මේ බයික් එකක් පාවිච්චි කරන්නේ, එතකොට කොහොමද මේ බයික් එකක තියෙන නඩත්තුවක් අපි මොනවා හරි දෙයක් කරන්න ඕන නම් කොහොමද, සහ ඒ දේවල් එක්කම හොඳම හොඳ කස්ටමර් සර්විස් එකක් එක්ක අපිට මේ දේවල් ටික දැක් ගන්න සහ විශ්ලේෂණය කරගන්න පුළුවන්. ඉතින් එන්න ඇවිල්ලා විසිට් කරන්න යුනියන් ප්ලේස් එකේ යාඩියා ෂෝරූම් එකට. ඉතින් මේ ඉන්නේ අපි මේ ෂෝරූම් එකේ E8S4 බයික් තියෙන පැත්තේ. ඉතින් මේ පැත්තට ආවම තියෙනවා ආයෙත් අපිට වයිට් එකේ ඉඳන් එයාලට හිමි කලර්ස් වලින් මේ බයික් ටික තියෙනවා. ඉතින් මේ බයික් එකේ අපිට කැටගරි එක කොහි වගේද, මොඩල් එක, එතකොට මෝටර් පවර් එක කොහොමද, එතකොට මෝටර් එක මොකද්ද තියෙන්නේ සහ කොච්චර ධාවනය කරන්න පුළුවන්ද, ඒ වගේම මේකේ කොච්චර බයික් එක වේට් එකක් තියෙනවද, ඒ හැමදේම ගැන අපිට දැනගන්න පුළුවන් මෙතනට ආවම. සහ මේක ගැන දැනුවත් කරන්නත් ආකර්ෂණීය සහ හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මේකෙත් අපිට තියෙන ග්‍රැෆයින් බැටරි එකක් තියෙන්නේ. ඉතින් ඒක අපිට හොඳ පවර් එකක්, මේකෙත් අපිට තියෙනවා හොඳ පවර් එකක් තියෙන බයික් එකක් තමයි මේක. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න මේකට. මේ ටික මම කතා කරගෙන යන්නම් මේ බයික් ටික මොනවද මොනවද කියන දේ. එතකොට ඔයාලට දාල අයිඩියා එකක් එනවා. ඉතින් මම කියන්නේ මෙතන යුනියන් ප්ලේස් එකේ ෂෝරූම් එකට ඇවිල්ලා විසිට් කරන්න. මොකද හැම කැටගරි එකේම බයික් හැම කලර් එකෙම බලා ගන්න පුළුවන්. හරි බෝගික ආවාද මේ ෂෝරූම් එකේ ඕපනින් එකට. ඉතින් අපි ගිහිල්ලා කතා කරමු තව ඇතුලේ. මම ඔයාලා දෙන ඉතිපස්සෙන් ආවේ මේ එන්ට්‍රන්ස් එක. මෙතනින් තමයි අපිට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේ ඇතුල් වුණාට පස්සේ අපිට අයන ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. අපි කතා කරමු. ඉස්සෙල්ලා මේ ආපු ගමන් පේනවා පැහැදිලිව ප්‍රයිස් ලිස්ට් එක තියෙනවානේ. දැන් කාටවත් දාල මුකුත් කියන්න බෑ. අනිවාර්යෙන්. ගණන් ටික දාලා තියෙනවා මොඩල් එකෙන් මොඩල් එකට. හොඳ මොඩල්ස් ටික තියෙනවා. ඉතින් ඒකට මේ මොඩල්ස් එක්ක අපිට තියෙන පොඩි පොඩි ගැටලුව මේ බයික් එකක් ගත්තට පස්සේ ආෆ්ටර් සර්විස් එක. ඉතින් මම පෙන්නවා සර්විස් සෙන්ටර් එක පිටිපස්සේ දැන් හදලා තියෙනවා මෙතනම ෂෝරූම් එකේම. ඔව්. ඉතින් කියන්නකෝ අපිට කොහොමද මේකේ ආෆ්ටර් සර්විස් අපි දෙන්න අපේ පරිභෝගිකයන්ට දෙන හොඳම ආෆ්ටර් සර්විස් එකක් දෙනවනේ. ඔව්. ඇත්තටම දැනට අපි කාල් එකේ ඉඳන් මේ ආෆ්ටර් සර්විස් පිළිබඳව බොහොම කැපවීමෙන් ක්‍රියා කරනවා අබාන් සුක පුද්දලි සමාගම විදිහට. උඩ ලංකාව පුරා විසිරුණු
විශේෂිත වූ සේවා ජාලයක් එක්ක තමයි අපි මේ යාඩිය ආරම්භ කරන්නේ. එතකොට මුල්ම කාලයට වඩා අපි සංවිධානාත්මකව මේ කටයුතු කරගෙන යනවා. එතකොට මේ වෙනකොට ලංකාව පුරා විසිරුණු අබාන්සොටෝ ආයතනය වසර 20ක් විතර මේ ටූ වීලර් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සමාගමක් විදියට අප ආයතනයේ කලන්න පුළුවන් උපරිම සේවාව පාරිභෝගිකයන්ට ලබා දෙන්න හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ස්ථානයේදීත් විශේෂ සේවා මධ්‍යස්ථානයකුත් මේ ස්ථානයේ ආරම්භ කරන්න අපි තීරණය කළා. ඒකත් එක්කලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිතරම ආෆ්සෙන්ස් පැත්තේ සේවාව කරගන්න බෑ නේද කියලා ඉන්න පාරිභෝගික පිරිසක් තමයි දෙපාර තුන් පාරක් හිතන කට්ටිය ඉන්නවා නේද? කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දැන් අතර මේ පිළිබඳ සොයා බැලීමකින් තොරව වුණත් ලංකාවේ ඔබට ඕන තැනක ස්පෙයා පාට් එකක් ගන්න නැහැ. එහෙම නැත්නම් සේවාව සපයන්න හැකියාවක් නැහැ කියන මතය තමයි ගොඩනැගිලා තියෙන මතය. ඒකට ඒක වෙනස් කරන එක තමයි අපේ ප්‍රධාන රාජකාරිය වෙන්නේ. එතකොට ඒ විශේෂත්වය ගොඩනගන්න නම් අපි මේ වගේ සේවා ස්ථානත් හැමතැනම විවෘත කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ලංකාවේ අවුරුදු 20ක් මම මුලින් කිව්වා වගේ අබාන්සොට පුත්තිරික සමාගම යතුරුපැදි ශිෂ්ත්‍රේ ඉතාම ඉහළ පළපුරුද්දක් තියෙන සමාගමක්. ඒතකොට ලංකාවේ ඕනම තැනක තියෙන ඕනම යතුරුපැදියකට සේවාව සපයන්න අපේ ආයතනය දැන් සූදානම්. ඒතකොට අමතර කොටස් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. සමහරට ඈත ප්‍රදේශයක කස්ටමර් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මම ගත්තොත් මේ මට සේවාව සපයන්න ආයතනයක් ළඟ නැති වෙයි කියලා. නෑ, එහෙම එකක් නෑ. ඇත්තටම මේ අපි ගෙවන්නේ තාමත් වගකීම් කාලයක්. කියන්නේ යතුරුපැදියක් ගත්තාම ප්‍රධාන වශයෙන් අවුරුදු එකහමාරක් අපි වග කියනවා බැටරි සියලුම් බැටරිස්. ඒ වගේම අවුරුදු දෙකක් වන් කියනවා මෝටර් එක. එතකොට මේ කාරණාවත් එක්ක ගත්තාම අපි දැන් මේ දෙවන වර ගෙන්නපු යතුරුපැදිය වල අවුරුදු එකහමාර සම්පූර්ණ වෙන්නේ බොහොම කලාතුරකින්. එතකොට දැන් තමයි ඒ ටික වෙමින් යන්නේ. එතකොට ඒකත් එක්ක බැලුවාම අපි දැනට සියලුම යතුරුපැදි සඳහා අවශ්‍ය සේවාව සපයන්න සියලුම කටයුතු සූදානම් කළා. මේ එක්කම මේ අද ඕපනින් එකත් එක්ක ඉතින් මේ පාරිභෝගිකයෝ මිලදීගෙන යනවා. ඉතින් එයාලට හරියන යතුරුපැදිය. ඔව්, දැන් මේ ෆැමිලි එකක් විදියට ආවහම ඇත්තටම ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ලොකු බරක් රැගෙන යන්න අවශ්‍ය වෙන සමහරවල්ලට අද ඉන්න පොඩි දරුවා තව අවුරුදු 3-4ක් 5ක් යනකොට එයත් යම්කිසි වයසක කෙනෙක්, එයාගෙත් යම්කිසි බරක් එකතු වෙනවා. එතකොට ඒ කාලයට ගැළපෙන්න පාරිභෝගික මේ යතුරුපැදි තෝරගන්නවා. ඉතින් ඒ තෝරගන්න අවශ්‍ය කරන ඕනම මාදිලයක් අපි ළඟ තියෙනවා. ඒක තමයි යාඩියාහි විශේෂත්වය. මේකත් එක්ක සහ මේ දැන් හොඳ පරීක්ෂාවක් කරලා දෙන්නේ යාලට යතුරුපැදි පිළිබඳව හොඳ පරීක්ෂාවක් කරනවා. චෙක් ලිස්ට් එකක් පව තියෙනවා. ඒ කියන්නේ යතුරුපැදියක් නිකුත් කරද්දී යතුරුපැදිය පිළිබඳව සියලුම දැනුවත් කිරීම පාරිභෝගිකයට කරලා තමයි අපි මේ යතුරුපැදිය පාරිභෝගිකයා අතර පත් කරන්නේ. විශේෂයෙන් චාර්ජ් කරන්නේ කොහොමද, ඒකට කොච්චර පිරිවැයක් දරන්න වෙනවද, ඒකට කොච්චර කාල වේලාවක් ගත වෙනවද, ඒ වගේම යම්කිසි ගැටලුවක් වුණොත් අපේ හොට්ලයින් එකක් තියෙනවා. පළවෙනිම කාරණාව ඒ හොට්ලයින් එක දැනුවත් කරන්න ඕනේ. එතකොට ඒක 071-333-444 කියන හොට්ලයින් එක දැනුවත් කරාට පස්සේ හැකියාව ලැබෙනවා. එතනින් අපි සේවා අංශයෙන් නිකුත් කරනවා යම්කිසි අංකයක්. සේවා අංකයක්. ඒ සේවා අංකය බේස් කරගෙන තමයි අපි ඉදිරියට පාරිභෝගිකයට අවශ්‍ය සේවාව සපයන්නේ. ඉතින් තමන්ට තියෙන ඕනම කම්ප්ලේන්ට් එකක් බොහොම සතුටින් ආයතනයේ බාර අරන් ඒ කටයුත්ත නිමා වෙනතෙක් සොයා බලන්න අපේ කාර්ය මණ්ඩලයේ සූදානම් වෙනවා. සහ මෙතන මම දැක්කා හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. හොඳට විස්තර කරලා දෙනවා ආපු කෙනෙකු පාරිභෝගිකයට. ඒ කියන්නේ එයාලා ගැන, කියන්නේ මේ වාහනේ කොහොමද, වාට ගැලපෙන්නේ කොයි වාහනේද කියන එක ගැන හොඳ විස්තරයක් කරලා දෙනවා. ඒ වගේ හොඳ පාරිභෝගික සේවයක් මෙතන අපිට බලාපොරොත්තු වෙනවා. සා මම දැක්කා ඒක ඇත්තටම. ඔව්, ඇත්තටම යතුරුපැදිය තෝරගනිද්දී පාරිභෝගිකයට නිදහස්ව තෝරගන්න අපි අවස්ථාව සලසම් දෙනවා. සමහර වෙලාවට යතුරුපැදිය තෝරගනිද්දී ඒක මිල මත තීරණය වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඊට වඩා අපි සතුටුයි පාරිභෝගිකයා තමන්ගේ අවශ්‍යතාවය අඳුරගෙන තමන්ට කැමති මාදලිය තෝරගන්නවා. ඉතින් ඒ ගැන අපි පැහැදිලිවම අපේ කාර්ය මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. එන පාරිභෝගිකයා කොහොමද මේ යතුරුපැදිය භාවිතා කරන්නේ, එයා තනියෙන්ද භාවිතා කරන්නේ, එහෙම නැත්නම් එයාගේ ෆැමිලි එකත් එක්කද මේක භාවිතා කරන්නේ, ඒතර කොච්චර දුරක් දුවනවද, ඒ වගේ කරුණු කාරණා ගණනාවක් සලකලා බලලා තමයි පාරිභෝගිකයන් නිදහසේ මේ යතුරුපැදිය තෝරගන්න අවස්ථාව අපි සලසලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ දේවල් එක්ක තමයි මේ අලුත් යුනියන් ප්ලේස් හි ප්‍රදර්ශනාධාරය ඕපන් වුණේ අද. ඉතින් ඔයාලා ඇවිල්ලා විසිට් කරලා බලන්න. එතකොට තමයි ඔයාලට දැක් ගන්න පුළුවන් මේකේ තියෙන වෙනස්කම් ටිකනේ. අනිවාර්යෙන්. ඉතින් බොහොම ස්තුතියි අද අපිට මෙතනට එන්න කියලා මේ දේවල් ටික කියලා දුන්නට. ඉතින් අපි තව ඉන්නවා විස්තර දැනගන්න, තව අපි මේකේ සේවය කරන මැනේජර්ස්ලත් ඉන්නවා. ඉතින් අපි එයාලත් එක්ක කතා කරමු ඉස්සරහට කොහොමද එයාලගේ කොහොමද අපිට සහයෝගය දක්වන විදිය ගැන අපි බලමු. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාත් අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි.
අපි මේ ටීම් එකේ ඉන්නවා. ඉතින් අපි දන්න එරන්දි ඉන්නවා. ඉතින් එරන්දිත් එක්ක කතා කරමු කොහොමද මේ අවශ්‍ය දේවල් තියෙන්න ඕනේ කියන්නේ. අපිට සාමාන්‍යයෙන් પાස්පෝර්ට් සයිස් ෆොටෝස් තුනක් ඕනේ. ඒක RMV ડોකියුමන්ට් එකට අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් සර්ගේ නමට නම් දැන් ඉන්න ඉස්සෙක් ගහන්නේ අපිට එයාගේ සිග්නේචර් එක ඕනේ. ඒකට අනිවාර්යයෙන්ම බයික් එක ගන්න එක නම් මෙතනට එන්න ඕනේ. ඒ කියන්නේ අපේ RMV ડોකියුමන්ට් එකේ සිග්නේචර් එක දාගන්න. ඊට අමතරව නම් අපිට කිසිම දෙයක් ඕනේ නැහැ. බයික් එක අරන් යන්න තමයි ඕනේ. අය බයික් එක අරන් යන්න ඕනේ දේවල් ටික දෙනවා. බයික් එක අරන් යන්න ඕනේ දේවල් සියලු දේ අපි දෙනවා. එදා ඩිලිවරි නෝට් එකක් දෙනවා. ඩිලිවරි නෝට් එකෙන් ඒ දවස් ඇතුළත සම්පූර්ණ පදින්න පුළුවන්. ඕන දිහාවකට අරන් යන්න පුළුවන් ඒ බයික් එක. ඊට අමතරව අපි සෙලින්ක එකත් එක්ක තමයි අපි ඉන්ෂුරන්ස් කරන්නේ. සෙලින්ක එකේ මල්ලිලා ටිකක් ඉන්නවද? සෙලින්ක එකෙන් ඒ වෙලාවම අපිට ඉන්ෂුරන්ස් එකක් දාලා දෙන්න පුළුවන්. ඊට අමතරව කස්ටමර් කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. ඕන පැය භාගයක් යයි. පැය භාගයකට අපි බයික් එක ඩිලිවර් කරන් ඔක්කොම දේවල් කරලා දෙනවා. කරලා දෙනවා. ඒ කියන්නේ හොඳ වගකීමක් තියෙන ඉන්ෂුරන්ස් කම්පැනි එකකින්. ඉන්ෂුරන්ස් කම්පැනි එක ඉතින් කියන්න දෙයක් නැහැ නේ. ඔව් ඒ කියන්නේ බයිසිකලේ පාර්ට්ස් ඕන පාර්ට් එකකට වගකීම තියෙනවා නේද? තියෙනවා. එතකොට ඒ ටික අරන් ආවම බයික් එක තෝරන්න විතරයි මෙතනින් තියෙන්නේ. බයික් එක තෝරලා දුන්නාම අපි ඉතුරු ડોකියුමන්ටේෂන්ස් ඔක්කොම කරලා දෙනවා. බයික් එක අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඕන්නම් ඇවිල්ලා බයික් එක ඉස්සෙල්ලා ඇවිල්ලා බලලා කරලා පස්සේ දවසක ඇවිල්ලා ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්. කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. ඒ ෆැසිලිටිස් ඔක්කොම බන්ස් එකෙන් අපිට යාඩිය එකට දීලා තියෙනවා. ඒ එන දවසට ප්‍රොමෝෂන් එකක් තිබ්බොත් අනිවාර්යෙන් ඒ ප්‍රොමෝෂන් එකට හම්බ වෙන gift එකක් දෙනවානේ. දෙනවා අනිවාර්යයෙන්ම දෙනවා. ප්‍රොමෝෂන් එකක් හිටුනහම ඒ තියෙන ඔක්කොම අපේ gift එක අපි කොහොමත් FB එකේම දානවා. දානවනේ හැම page එකේම දාන දැකලා තියෙනවා. ඒ දානවා. ඒ ඔක්කොම අනිවාර්යයෙන්ම දෙනවා. හරි. ඉතින් ඒ වගේ පහසුකම් යටතේ තමයි මේ යුනියන් ප්ලේස් එකේ showroom එක open වෙලා තියෙන්නේ. ඉතින් පෙරන්දි ඉන්නවා, අපේ මාක් ඉන්නවා. ඉතින් ඒ දෙන්න මෙතන ඉන්නවා ඔයාලට සහාය වෙන්න. සහ කොහොමද මේ බයිසිකල් තෝරාගන්නේ, ඔයාලගේ ගැළපීම යටතේ මොනවද තෝරගන්න ඕනේ කියන දේවල් එක්ක. ඉතින් ඇවිල්ලා විසිට් කරලා ඔයාලට හරියන ෆිට් වෙන බයික් එක අරන් යන්න. ඉතින් මේ එක්ක අපි ආයෙ අලුත් එපිසෝඩ් එකකින් හම්බ වෙමු. අද මේ යාඩිය ලොන්ච් එක ගැන කතා කරේ. ඉතින් thank you so much ඔයාලා මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්නවට, සහ මගේ YouTube channel එක ලයික් කරලා, ෂෙයා කරලා, සහ ඔයාලගේ comments, ideas මට දෙනවට. ඉතින් අලුත් එපිසෝඩ් එකකින් ආයෙ හම්බ වෙමු. ජය වේවා.